න්තර ධර්ම ශ්‍රවණය කරන ඔබට ත්‍රවිදරත්නය ආශිරුපාදය ප්‍රාර්ථනා කරනවා ශ්‍රවණය කරන්න වූ ධර්මය ජීවිතයේ සුව පත්භාවය පිණිසම හේතුවේවා. කොළ බහත්ත ජාත්‍යන්තර විපස්සනා භාවනාම ධ්‍යස්ථනයේ සෑම සිකුරාදා දිනකම පැවැත්වෙන අභිධර්ම දේශනාමාලාව අභිධර්ම පන්තියේ තවතුතුම් සදහම් දේශනාවක්හ මෙලෙසින් ඔබට සමීප කරන්නට සෝදානම් වන්නේ පළමු කොට අපගේ ගෞරුවනීය ආරාතනාවෙන් දම් සභා මණ්ඩපයේ වැඩසිටින ගෞරුවනිය නායක ස්වාමීින් වහන්සේ සිලු දෙනා එක්ව නමස්කාරපූර්වකව පිළිගනිමු. ඕපාත රජවංගල අර්‍ය සේනාස්සනාතීපති ත්‍රිපිටකාචාර්ය විනය විශාරද නමකෑනට අවසරයි. ඕපාත සමිත විහාරය නායක ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාතුූසාතුූසාතුූ. අද දවසේදීත් ගැඹුරු වූ අිධර්මය ගවේශණය කරන්නට මේ උතුම් සදහම් දේශනාමාලාව සමඟින් එෙක් වන්නට ඔබට ආාධනා කරනවා. අද දවස්සේදී මේ උතුම් සද හම් දේශනාවයේ සැද හැති විකාශන දායකත්ව ගැෙනටයුතු කරන්නේ අභිධර්ම දේශනාව හදාරණ සිසුවියන් පිරිසක් විසින්. ඒ සුපින්වත් පිරිසවත් මේ මොහොතේදී අප විසින් සිහිපත් කරනු ලබනවා. එස එනම් මේ සූදානම මෙතැන් සිට උතුම් අභිධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට, සඳහා අපනායක ස්වාමීින් පහන්සේට නමස්කාරපුූර්වකව ආරාධනා කරනවා අපනායක ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාතූ සාතූසාතෝ අවසරයි ස්වාමීන් පහන්ස. සමන්තා චක්හවාලිසු අත්‍රාග්චන්තු දේවෙතා. saddamman muniirajaසsunantතු සගමු sedang masාවෙන kalu ayaang badantanta hammasාවෙන kalu ayaang baddananta දම්මසවෙනෙකාලු අයන් බදන්ත නමුතස්ස බගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්ස බගවෙතු අරෙහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස බගේවෙේතු අරහතු සම්මා සම්බුද්දස්සේ පිංතුනි දස්ස බලධාරිී තතාගත අරිහතු ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුුවෙන් නික්මුණු ගම්බීර ධර්මස්කන්ද හතලිස් දෙදාහක් දැක්වෙන අභිධර්ම පිටකයිෙන් බිඳක් මෙන්න මේ වෙලාවේ සිතට පමුණවා ගන්න සූදානමින් සිටින වෙලාව. අභි විසිට්ටෝ දම්මෝ අබිදම්මෝ අපේ විශසය ඉක්මවල ගියපු ඊටෙහාගියපු විශේසිත සිතුවිලිවලින් දැනගතයුතු ඒවගේම විශේෂධර්ම කොටසක් තමයි මේ අභිධර්මය කියලා කියන්නේ. ඇහැට කනට අහුවෙනේවා නෙවෙයි. ඒව පිළිබඳව ගැඹුරු දහන් කොටස්. එතකොට මේ උතුම් විශිෂ්ට ධර්මයක්, විශේෂධර්මයක්. දම්මාතිරේක දම්ම විසේසට්ටෙන් අභිදම්මු. අතිරේක ධර්ම, විශේෂධර්ම කියනර්තෙන් අභිධර්මයකල් කියනවා. ඉතිංඒ අභිධර්මය මේ විදියට මේ ශ්‍රවණය කරගන්නේ. අද මේ දේශනාවිදායකත්වය අභිධර්ම දේශනාව හදාරණ සිසුවියන් පිරිසක් විසින්. රාජගිරියේ පදිංචි, මල්ලිකා වෙල්ගම මහත්මියගිමිය පරලොව ගිය දෙමාපියන් වන්න W පෙරේරපයානන්ටත් එත්කරුණාවතිී මෑනියන්ටත් නල් ගලහර සාමිපුරුෂයාටත් විමල්වෙල්ගම සහ සරත්වෙල්ගමයන සොහෝ යුරං දෙදනාඇතුළු ම පරලුවග සියලු ඥාතීන්ටත් මේ පිං අනුමෝදංවේවා කියන පාර්තනාාවෙනුත්. සුජීවත්ව සිටින සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට නිදුක් නීරෝගී ආශිර්වාදය ලැබේවා කියන පර්තනාවෙනුත්. මේ උතුම් පින්කම සිද්ධ කරනවා කියලා සඳහන්කල්ල තියනව එනිසා. මේ අභිධර්මය හදාාරණ ඒ පින්වත් හැමදිනාටම සම්බන්ධ වුණු උදවපකාර කරපු හැමෝටම ඒවගේම මේ ධර්ම දේශනාව වෙනුවෙන් දායිකත්වය දරනය පින්ංවතුන් ඇතුළුව ඒ පවුල්ලොල පින්වතුන්ට නම් සඳහංකළ සියලු දිනාටම පරලොවගිය නම් සඳහංකළ සියලු දිනාට මේ ඒවගේම මේ පින පිහිටවා මේ පින්බතුන් හැම කල්ලි නිදුක් වේවානීරෝගිවේවාසුව පත්තේවා මියගි ඇත්තුෝ සැපවත්තෙත්වා අජරාමරාමානිවන් දකිත්වා. හැම දෙනාටම සුකා පටිපදා කිප්පා භිඥා කියන විදියට වහාම සැපපතිපදවින් මේ ධර්මය අවබෝධ කරගණ්ඩ ලැබේවා කියන පාර්ථනාම සිද්ධ කරනෝ. පින්මතුන, ගැඹුරු ධර්මයක් ලෝකයාට බෙදාදීමේ පින්න ඒ ස්සාාභාවිකවම ත්‍රහේතුක පිනක් බවට පත්වනෝ. සතුට ඥානය වීරී ඇතිවතමයි මේ පින්කම සිද්ධ වෙන්නේ. ඒවිතරන් එෙමෙයි බොහෝ කුසල්චිත්තවීති අකණ්ඩව වැඩ කරන හින්දා. ඒ පින්න ඒකාන්තෙම්ම, සාමාන්‍ය තැනක නෙමී ඉහල මහිසාක්ක්‍ය තැනක උපදින්න හේතුවක් වෙනෝ. දැන්ගත්තහම දානයක් දෙනකොට වනත් අපට කුසල් චිත්තවීති වැඩකරන අතර අකුසල චිත්තවීතිත් පෙර පසුවෙලා වැඩ කරන්න පුළුවන් ගොඩක්. ඟ ළඟ ළඟ මේ කුසා සිත ඇත වනගම්ම ක්ෂණික වීට වඩා අකුසාසිතවිලි වැඩ කරන්න පුළුවන්. ඒ වනාට කුස්සලය යකුසලය දෙක කලවන් වෙන්නේ නෑ. හැබැයි කුස්සලය දුරුවල බැවින්සලය දුරුවල කියන්නේ ප්‍රබල කියලකිමුක ප්‍රබල වනත් පරිවාර වසයෙන් ඇති වෙන කුසා සිතුවිලි නැති නිසා. දුරුවල බැවින් අකුසා සිතුවිලි වලින් මෙයා ගිහිල්ල දෙවීෙක් වෙල ඉපදනත් වේමානිික දෙවි කෙනෙක් වෙල තමයි උපදින්නේ භූමාටු දෙවිවරු වෙලා උපදිනවා. මනුස්සේක් කල ඉපදුනොත් ඒත් එහෙමයි අන්තාසරණ සමහරවෙලාවට ධනවත් තැනක ඉපදුනත් අරතරං වරණයක් සැපයක් බලයක් නැති තැනක ඒ විදිීරපදිනුමා දනවත් පවිදිරිිපදුනත් එහෙමයි. ඒ විදියට අඩුපාඩුකංඇතු උපත්්‍ය ලබනු. හැබැයි මේ වගේ පිනක් කරනකොට පරිවාර සිතුවිලිත් කුසල් බවටම පත්වෙන හින්දා. මේ කුසලය. ඒ ආන්තෙම් ත්‍රහේතුක ප්‍රඥාවන්ත ජීවිත ලැබෙන්නට හේතුවක් වෙනෝ. එක නිසා එක ඉතාම ශේෂ්ඨ දෙයක් බවට පත්වනෝ. ඒ නිසා අපට අපේ ජීවිතයේදී මේ කුසල් සිදුකරනකොට වැඩිහරියක් පූරුව මුංචන අපර චේතනාවලදී ඒ කුසලේ සම්බන්ධව ගොඩාක් සිතුවිලි පින් සිතු විලි කරගත්ොත්. ඒ ඉතාම ප්‍රබලයි ඒක නිසා මේ වෙලාවදී අපි ධර්ම දේශනාව පටන්ගමු කාලය ඉතා ඉක්මනින් යන නිසා අපි මේ චිත්තවීති කොටස් කොහොම හරි ඉවර කරගන්න බලන්ඩෝන දවස් වාරකීපයකින් හරි එතකොට පිින්මතුන අපි කිව්වා විශේසයම්ම අපි පරණ දේවල් ගොඩක් මේ ග්‍රහණය කර කර ඉන්න වැඩි හරියක් කියලා. තැම් මෙතනත් කියනො එක. චිත්ත අක්ෂණදි නිරුද්ධවිම් පසුවේ අතීත කාලයට අත්වේ චිත්ත අක්ෂණයගින් නිරුද්ධ වනාා මතේ ඒ රූපය නිරුද්ධවට පසු මේ වීතියහි ජවනයක් ඇති පෙතොත්තයට අරමුණු කරන්නට වර්තමාන රූපය නැති බැවින්. අතීත රූපය අරමුණු කරන්නට සිදුවේ. ඒත් චිත්ත නියමයට විරුද්ධ බැවින් හත්වරක්. වර්තමාන රූපය අරමුණුකොට ජවන චිත්තයට උපදන්නට ඉඩ නැති. මේ පරිත්තාරම්මණේ සම්පූර්ණය ජවනය නඋපදී. තැන් ඔන්න රූපය දකිමින් හත්වරක් උපදින්න අවස්ථාව නැත්නන් ජවනයක් මොකද වෙන්නේ. පරිත්තාරම්මණ වීතිවල ජවනය උපදින්නේ නැත්තුව යනෝ. එතකොට දැන් ජවනයක් කිපදුුණ හමයි දැන්ඔන්න එප දෙන්නේ නැත්තුව වේවා ඔන්න දැ ජවන් උපදන්නේ නැතුව ඔත්තපනයෙන් දිිත නිරුද්ධ වනය කියීමක බවංගිට කියකීමකු දැන් ඔන්න ඒක පෙනුන විතරයි දැන් ඒකාරමුණු කරගෙන මනෝදදවාරචිත්තවීති ඇති කරගෙන ඔන්නන් ජවන් උපද වන්න පුළුවන්කම තින. ඒ දුරුවලයි කියලන අපට ඒ ඕන්නන් කුසල් උපදවන්නක් පුළුවන් අකුසල් උපදවන්නත් පුළුවන් ඒ විදිරදීන. පිින්වතුන්ග ප්‍රශ්නයක් අහනවා යංකිසි දැන්න්න ලෝබේතිනෝන ලෝබය කියන එකයි කැමැත්ත ඕන දෙයක් කැමැත්ත කියන එකයි මේ අතරදක වෙනසමුකද්ද පුළුවන්නන් කියා කැමැත්ත කියන්නේ ලෝබේද මොනහරි ගන්න හිතෙන කැමැත්ත තිනො ඇඳමක් වුණ ගන්න හිතෙන කැමැත් වාහනයක් වුනැ ගන්න හිතෙන කැමැත් කනු කැමැති බව ඒ කැමැත්ත ගැන ලෝබේද ආසාාව කියන්නේ ලෝබය දෙකුට. නෑ ආසාවනමයි ලෝබය එකක් කැමැත්ත එකක්. උදාහරණයක් කියන්නන් ඔය වාඩිවෙල ඉන්න පැදුරක ඇතිරිල්ලක. මොනවහරි මේ විසිරිලා යන දෙයක් වැටෙනෝ. උදාහරණයක් වසෙන් සමහර වෙලාවට, මොනවහරි කකාඉනකොට බත් ඇට ටිකක්කාරි මොකක් හරි වැටිනවකිමකු ගැස්සුවහම එක යනෝනේ ලාටුවක් වැටුණු මොකද වෙන්නේ. එක ඇලනෝ. එතකොට ඒ වගේ වැඩත්තම මේකත්. කැමැත්ත කියල කියන්නේ මේ ඕනමදේක ඒක ලෝබිය නිමින්. කරන්නු කැමති බව එක චන්දය අපි කුසල් චන්දය වෙන්නක් පුළුවන්. අකුසලච් චන්දය වෙන්නත් පුළුවන්. අකුසලයක් කරනු කැමති බව තා අකුසලි වනත් නෑ තෙරුණාද. කුසලයක් කරනු කැමති බව කුසලය වුනෙත් නෑ එතකොට ඒකේදී ලෝබේ කියල කියන්නේ ඇලෙන්න ගතිය ඇලනගතියක් හිතයාවේ නැත්නම් එක ඇලන ගතියක් හිතයාවේ නැත්නම් ඒ ලෝබය නෙවෙයි මතගතියා ගන්න ඕන ඇඳමක් ගන්න හිතෙනවා ඇඳම ලස්සන එකක් එක ගන්න හිතෙන මකද පිරිසිදුවවාන්ද ින්න්ඩෝන්න පිළිවෙලට ඉන්ඩෝන ඉින් දැන් හොන්න ගන්න එක ලෝබය නෙවෙයි ඒ ඇඳුම මා අරමුණු කරගෙන ඇලි ගැලීසිත් පහල වෙනවනං ඒකට කියන්නේ ලෝබය කියලා එතකොට ආහාරයක් අනුභව කරන්න හිතනවා ලෝබය නෙවෙයි ඒ රසයමට්ටම ඇලෙනවනං ඒක ලෝබයක් ෙරද අන්නේවාගේ රසේ අරමුණු කරගෙන හරි ඇලිනවන එක ලෝබයක්. මෙන්න මේ වගේ කාරණා නැන්නම් අපි ඔොක්කොම කලවන් කරගන්නෝ චන්දය චන්ද කියලතින චන්දචිත්ත විරිය වීමංසා. එතකොට ඒකේදී කුසල් කරනු කැමති බව කියන කාරණය එතන චන්ද කියල කියනවා. ඒගේම අකුසල් කරනු කැමති බව ආදීවසින්ගේ ඒක විදිර කැමැති පහලව නොීතේ ඒක ලෝබේට අයිති වෙන්නේ නැත දැන් අපි නිවන් දකින්න කැමැති නිවන් දකින්න කැමති ඒක ලෝබයක්ද. නිවන් දකින්න ආසයික වුව හරිද. එතකොට ඒ අපි නිවන්දකින්නට ආසයිගෙන එක ගැලපෙන්න නැතුව එක නිවනක් කරමුණ කරගෙන අපට ලෝබයක් උපදවන්න මොන විදිහකින් බෑනි එමකෝ නිවැනිතීනොද වරණ නිවැනිතිීනවද සටහන් මොකත් නෑ විඤ්ඥානං අනිදස්සනං විඤ්ඥානන්ගෙල එතන කියන්නේ න නිවනිහි දර්සන නෑ අනන්තන් සබ්බතෝ පබං පහන්. එතවට ඕන තරම් තොටුපොළවල් තිීනෝ. එත්ත නාමංචරූ පංච අසේ සංමුපපෘුජ්ජති. එක කියන්නේ මෙහි නාමරූප දෙක්ක සම්පූරණයෙන් ඉතිරිවක් නැතුව නිරුද්ධ වෙලා යන. නිවන කිය කියන්නේ නිවැනි තත්වේ නාමරූප නෑ නිවනක් කියන්නේ නාමරූප නැති තැනක්. විඤ්ඥානස් නිරෝධයන එත්තේ තන් ඉතිවුච්චති. විඤ්ඥානයාගේ නිරෝධයෙන් මේ කාරණය කියන්නේ කියල ධර්මේ දක්ව නොමේ අර්ථය එතකොට දැම් වලන්න මේ සිතක ස්වභාවයක් තේරුම් ගත්තොත් අපිට අකුසල් නොවනාරමුණේදී අකුසලයක් කියලා නිරුණ සිතුවිලි උපදවන්න පසු තැවින් ඕනිත් නෑ කුසල් නොවන අරමුණේදී අපි කුසල් කියල රැවටෙන් නඕනෙත් නෑ මෙ පින්මතුන් කියවල බලන්න නිතර කියවන්්ඩෝන කෙලෙස් සිෙද්දාස් පන්සේය ප්‍රේඩුකානය සාමීන් වහන්සේගේ වංචක ධර්ම චිත්තෝපක් ලේස ධර්ම වංචක ධර්ම චිත්තෝපක් ලේස ධර්ම මේ පොත් තමයි කියවන්න ඕන කතානිමි ඔයයිත්ති න කතා ඒ කියවල අර්ථය ගණ්ඩෝ වන හිතට නිතර නිතර ඒව තමයි කියන්න කෙලිස් දුරුවනෝ ඒ ඒට ගොඩා කෙලිස් දුරුවනෝ ඒ කාරණාවඩ ඒ නිසා අප ඒ විදියට පුරදුුවන්න ඕන දැන් එතකොට මෙන්න මෙහෙම කියනවා එකසිියතිස් දෙවිනි පිටුවේ බලන්න මැදහරිය යටහරියේ ඒ තියෙනවා දැන්ගන්න දැන්වය ජවන් හතක් උපදින්න තරම් ශක්තියන් නැන්න ඒක අතිරූපය නැති බැවින් ඒ රෝපය අතීතරූ පරමුණු කරගෙන චක්කුද්වාරක චිත්තවීති පහල වෙන්න ජවන් වැඩ කරන්න විදිහක් නෑ. පරිත්තාරම්මණී සම්පූර්ණයෙන් ජවන්නේ නූපදින. එ ඔත්තපනයෙන් පසු ජවනය වෙනුවට වරක් හෝ දෙවරක් ඔොත්තපනයම උපදින ඔත්තපනය කියලගන්නේ අර මනෝදදවාරයට දාගන්න ගතියක් මනෝදදවාරයට දාගන්නෝ දාගත්තට මේ එහෙම එකන එකන මනෝදදවාරයට එක යවනව විතරයි ගන්නේ ජවන් වසයෙන් වැඩ කරන්නේ නෑොත්තපනය නිරුද්ධ වෙනවා. එට දෙර එදකොට රූපය නිරුද්ධවට කලින්ම බවාංග පත්තනය වීති අවසං වෙනෝ. එති ඒ විදියට තිනවා. දැන් ඔන්න ඊළඟට පින්ංමතුන පරිත්තාරම්මන වීති දැන් අපි කිව්ව විදියට ඒ සටහන තිීනෝ. බලන්න ොහොඳට මුලින්ම ලවිනි එක තමයි බවාංග හතරක් අතීත බවාංග හතරක් ගිහිල්ලා මොකදද වෙලා තියන්නේ. බවංග චලනයක් වෙලා. ඊළඟට බවංග උපච්චේදය වෙලා පංචදවාරා වජ්්‍යනය වෙලා චක්කු විඤ්ඥානය සම්පඩිච්චන සන්තීරණ ඔත්තපන ඔත්තපන වෙලා දෙක්තුනක් ඊළඟට බවාංගට වැටිල්ල ඉතිරි ටික බවාංගවලින් පිරිල තියන්නේන නින්දගීල්ල තමයි වැඩ චිත්තවීතිී වරවෙලා තියන්නේ. ආපෝ බවාංගට වැඩනවා ගොඩක් හරය දුරුවලයි. ඊළඟට ඒවා වැඩකට නැති ඒවා. කිසි එකන පැවැත්මක් නැති ඒවා වද ඒවා අයිකන්නේ. නැවත කර්මරැස්වීමත් නැතිවීති පාර යනකොට ඕන තරම් ඔය වගේ දේවල්. මේ වගේ ඉන්නකොට ඕන තරන්දේවල් පහල වෙනෝ. පලවෙල අපි හිතට ගන්නේ නැතුව හිතට අරගෙන ලො ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව යංකිසි කැමැත්තකින් පමණක් නවති අවස්තත්ති නො එහ අවස්තත්ති නොපොඩ්ඩ. පොඩි මේ එක ගැදලය අපි කිව්වා ඔය ඔත්තපන අවස්ථාව කියන්නේ දෙපැත්තකට යන අවස්ථාවක් කියලා. හොඳ පැත්තටත් නරක පැත්තටත්. යෝනිසෝ මනසිකාරය තින වැඩියම් පුරුදු කරපු ගෙනට ඔත්තපනයෙන් තමයි හැරන්නේ හොඳ පැත්තටද නරක පැත්තටද. අපි දන්නවා, ජවන්සිත් තියෙනවනේ ගත්තහම පනස් එකක් තරම් ගත්තහම අකුසාසිදත් දොලහනේ හසිතුඋපාදසිත දහතු නෑ. ඊළඟට මේ මහා කුසාසිත් අටයි ක්‍රියාසිත් අටයි. එතකට රූපාවෙච්චර දහයයිනේ එකඇනේ කුසල පහයි ක්‍රියා පහයි. අරූපාවච්චරාටයි කුසැල්ල හතරයි ක්‍රියා හතරයි. ලෝකෝත්තර හතරහි නෑ ඒ විදියට ගත්තාහම ඔය සිත් අපට ලෝකෝතර සිතුත් ද්‍යාන සිතත් පහල වෙන්න ඇන. අනිත් ඊට මෙහා සිත් පහ වෙන්න ක්‍රියාසිට්ටික පහල වෙන්නම නෑෙන්. හසිතුඋ්පාද සිතරහතන් වහන්සේලාටනේ ඇතිවෙන්නේ. එතකොට ගත්තහම අපිට ජවන් වසයෙන් වැඩ කරන්නේ එකෝ ලෝබසිත් එකෝ දවේශසිත් එකෝ කුසල් සිත්තමයි වැඩ කරන්නේ. එතකොට ඒ කුසල් සිත් ඔලිං අපි අකුසල් සිත්වලින් නිතරම භවය සකස් කරන එක තමයි කරන්න ඒකට කියනවා පී මේ භවය මේ එකන්න සංකාරපච්චා විඤ්ඥානං, විඤ්ඥාන පච්චා නාමරූපන් නාමුරූ පච්චා සලාද සලා පස්ස පසපච්ා විදෙන විදනවය තන්නා. තන්නාපච්චා උපාදාානං උපාධානය හේතුකොට ගෙන මුකද දෙවෙන්නේ. භවයේ සකස් කරනු. බවය. භවය සකස් කරන්නේ කොයි වෙලාවිද. මේ වෙලාවේ. භවය සකස් කරන්නේ මේ වෙලාවෙේ. මොන භවයද මේ සකස් කරන්නේ. කර්ම භවය. කර්ම භවය කියලකි කියන්න වන්න මේ ජවන් වැඩ කරන වෙලාව. තෙරුණාද. රැ මේ භවය සකස් කරන්නේ. දැන් ඔන්න අප හිතමකු මේ වෙලාවේ දී. සෝමනස්ස සහගත දෙෙට්ටිගත සම්පයුත්ත අසංකාරක සිතක් පහල වුනොත්. පහල වනෝතින්. අපිට ලෝබේනි ලෝබේසාගත ජවන්සිත් හතක් වැඩ කරන පලවිනි ජවනය විපාග මේ ජීවිතයම ලැබිෙනවා දෙ අන්තිම ජවනයේ විපාක ඊළඟ බවේ ලැබෙනු අන්තිම ජවනයේ විපාකය සමහර වෙලාවට පිංමතුනි ඒ කෙනාට ඒ එකනේ සිතන් නිසිත් හසිතනි හත්වතාවක් අපි ජවන් කියල නමත් දෙනවා හත්වතාවක් ඉපදුනිමකක්ද සෝමනස්්‍ය සහගත දිප්ටිගත සම්පයුත්ත අසංකාරක සිත. හත්වෙනි සිතේ විපාගීළඟ භවදී ප්‍රේතලෝකයේ ප්‍රේතක්වල උපදින්න තරං සක්තියා. එතකොට නැත්නං තිරිසන් ලෝකය හරි එක ගැලපෙන ඒට අනු්‍යාතව උපදි කරපුත් එකන ඒ සිතටානුව උපදිනෝ. එක හැයි මැක්ට්‍රික්. බලවෙලා තිෙන් ඩෝනැ උපත්තියට සුදුසුකන් කියලද එතකොට කොහොමුණත් උපදිනෝ එතකොට දේටානුව ඒ චිත්තවී රනු අනිවාරෙන් උපත්තිය ලබන් ඕන කැනෙහිෙමයි සුභාවය. මේක මතක් වෙනෝ මිය යන වෙලාවට ඉතින් මොකද වෙන්නේ මේ වෙලාවෙනි බවය සකස් කලි සකස්කරපු තැන තමයි උපත්ය ලබන්නේ මිය යන වෙලාට සකස් කරන්න එක පේන එක විතරයි ඒ අරමුණු කරගෙන උපදින එක විතරයි තියන්නේ තරනාාද එකයි වෙන්නේ මිය යන වෙලාව හොඳ වුණොත් කිව්වොත් එක වෙන්නේ මේ වෙලාව හොඳ වීමනුව මිය යන වෙලාව හොඳ වෙන්නේ මේ වෙලාවානුව තමයි වැඩි හරියා සමහර වෙලාවට වර්තමානයේම කුසාාර සිතතින් ඉන්නකොට මැරවෙන්න පුළුවන්. ඒක වර්තමාන තත් නමුත් වැඩිහරියක් වෙන්නේ මේලා අතීතිය අරමුණු කරන්න වැඩි හරිිය මේය අතීතිය තමයි මතක්වෙෙන චිත්‍රපටි වගේ පේ නොයිඉතිං ොවා. ඉතිං ඒක තමයි පේ කලින් මේව කර පුයවා. ඉතින් ඒක නිසා මේ වෙලාවයි හොඳ වෙන්න ඕනේ. බයවෙන්න ඕනෙ මැරෙන වෙලාවට නෙමී. මේ වෙලාවට නැද්ද මේ වෙලාවට බයවෙන්න ඕනේ. කර්ම භවය සකස් වෙනකොට. දැන් අපිට මේ වෙලාව භවිය සකස් වෙනෝ. සෝමනස්ස සහගත ඥාන සම්පියයුදත්්ධ අසංකාරක කුසා සිත වෙලි පහළ වෙනෝ. මේ පහළ වෙන මේ කුසල්සිතයි විපාකය අපි අනිවාරින් විඳිනිපායකවදහරි. විඳින්න වෙන මේක නවතින් නෑනි. අප නවතිනවනන් නවතින්නේ අපි ප්‍රබල කර්මයක් කරලා ඊළඟ භවී නිරයට ගියොත්. ඊළඟ භවී දෙන්න තිීන සක්තිය අහෝසිවෙලා යෝ ඒක කියන්න මොන ජවනයද හත්වෙෙන ජවනය අහෝසි වෙනෝ. හැබැයි. මේ භවයේදී අපට විපාග දෙෙන් නිඩනැතුව මේ මොහොතෙම මැරුණොත් මේ පළවිනි ජවනයත් අහෝසිවෙලා යනෝ. ඉතිරිජවන් පහ මතු සංසාර ගමනට අනිවාරෙන් ඉන්නතා වරින්වර එකක බෞලදී ඉඩ ැබෙන වෙලාවලද විපාක ලැබෙනෝ. නවත්තන්න බෑයි එක කාටවල්. ඒක නිසා අපි ගෙවෙනැහැම මොහොතකම පච්ච වෙක්කිත්වා පච්ච වෙක්කිත්වා කායේනකම්මංකා තබ්බන්. එකස් නුවනින් සලකා බලා කයිං වැඩ කරන්න ඕනෑ. පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා වාචායකම් මංකා වචනයෙන් වචන කතා කිරීම වැඩකිරීම සිතිං සිතුවිලි සිතීම නුවනින් සලකලා සිද්ධ කරන්නට ඕන එතකොට බලන්න මෙන්න මේ එකකවත් ජවන් වැඩ කරන්නේ නැති බොහොම වැඩක් නැති වී තිරිිකක් තමයි පරිත රම්මන වීතිී කියලා මේ විදියට හඳුන්නන්නේ බලන්න ඊළඟට දෙවිනි පරිත්තාරම්මණ වීතිී හැටි අතීත බවාංගකී අග්ගන්තීනවද පහක් න ඊට පස්සේ බවංග චාලනය වෙනෝ බවංගු පච්චේදය වෙනෝ පංචද්වාරා වජ්්‍යනය වෙනෝ චක්කු විඤ්ඥාන සම්පටිච්චන සන්තීරණ ஒත්තපන කියද්ද තුනක් මනසට කරකවල දාන්න හදලතිනෝ තුම් පහරක් එවුනාට මනසිං වැඩි අරගෙන නෑ. ඊට පසමොකද වෙන්නේ හෙම්ම නින්දට ගිහිෙල්ලා. ඊට පස්හේ ආපවෝ තුන්වෙනි චිත්තවීතයේදී වෙලා තිීන්නෙමොකක්ද බවාංග නින්දගිහිල්ලා චිත්තක්ෂන හයක්තරංකාලයක් නින්දගිහිල්ල තමයි නින්දින් අවදි වෙන්න බවන්ගේ හෙලවෙලා තියන්නේ. ඊට පස්සේ ඔන්න බවංගේ සින්දකින අවධි වෙලා තිීනො. ඊට පසේම කද කොහෙන්දාවවි කියල හොල්ලතිී නො පංචදවා අර වජ්‍යන ඊට පසේ හැට අහුවෙලා දීනො රූපය. ඊට පස්සේ එක පිළි අරගෙනත්තිීන තීරණය කල්ලත්තිීනෝ ඒ වගේම මනෝදදවාරයට යොමු කරලත්තිීනො. ඒවුනාට තුම්පාරක් ඒ විදියට මනෝදවාරයට යොමු කරලා අන්තිමේදී බවාංග පතනය වෙලා තිීනවා ජවන් වැඩ කරන්න තරම් ශක්තියක් වෙලා නෑ. ඒ වගේ හතර වෙනියකේදත් අතීත බවාංග හතක් ගිහිල්ලනේ එතරට බලන්න ඒ විදියටම අර කියපුකාරණය ඔත්තපන තුනක් වැඩ කරලා බවාංග පතනය වෙලා. ඊළඟට පස්වනියකේදී බවාංග අටක්නේ අටක් ගිහිල්ලා. බවංග චාලන බවං උපච්ේදදී වසියෙන් ඔොහොම වෙලා ඔත්තපන තුනක් ගිල්ලකිවර වෙනෝ. එන පද හයවිනි පරිත්තාරම්මන වීතියේදී බවාංග නමයක් ගිහිල්ලා. ඊළඟට චලන තද ඒ වගේම මේ උපච්චේද පංචදවාරවජ්‍යන චක්කු විඤ්ඥාන සම්පටිච්චන සන්තීරන ඔත්තපන ඔත්තපන දෙකක් වැඩ කරලා එහෙම්ම රුද්ධවෙලා ඔත්තපන තුනක්කත් වැඩ කරන්න තරම් ශක්තියක් වෙලා නෑ අන්නේ විදිහට නිරුද්ධවීම තමයි ඔවිදිහයට දී එ හැ බලන්නෙදකොට හීන දකිනො වගේ වැඩවෙලා තියන්නේ. අතිපරිත්තාරම්මනීතියක් අවීති සයක්ඔොයි විදිහයට තාමත් තවත් දක්වනවා අටවැනි පාඩම් බලන්න රූපාරම්මනය ඉපෙදල චිත්තක්ෂණ දස්සය ද අතන නමයනිකිව දස්සය එකොලස දොළහත් තහතුන දාහතර පහළොව කියලා මෙන්න මේව ප්‍රසාදිය ගැටීම නිසා අති පරිත්තාරම්මන වීති හයක් ඒ විදියට මැති වෙනෝ. එතකොට බලන්න දාශයක් දක්වාමත් සිතේ තත්වය කියනවා. චිත්තන දාහතින් දාසයක් දක්වාමත් වෙන ස්වීනාාකාර. ලෝපාරම්මණ ඉපදිලා චිත්තක්ෂණ දහයක් පසුවෙලා ප්‍රසාදේ ගැට අරමුණ ගැන වීතිසිත් උපදිනහොත් ඒ අරමුණ නිරුද්ධ වන්නට මත්තෙන් උපදින්නට ලැබෙන්නේ ඔත්තපනය දක්වා සිත්වලට පමණයි. ජවනය වෙනුවට ජවනස්ථානයේ තවත් ඔත්තපනයක් ඇතිවීමට කලක් නැත්තේ ඒ නිසාරමනතා දුබල බැවින්. ඒ පං්චත්දවාරාජ්‍ය නදදිවි සිත්. උපදින්නේ නෑ. ඒක නිසා දැන්වන්න ගත්ත හම ජවන්සිත් උපදින්නේ නැති වීතිවල විසේසයම ඔත්තපනයත් දැංරූපාරම්මණය ඉපදිලා චිත්තක්ෂණ දහයත් තරංකාලය. ඉක්මිලාගි හිල්ලා. ැ එච්චරි ඉක්මිලාගි හිල්ලා හම්බෙන අරමුණ තිීනවනි ඔත්තපනය දක්වා විතරයි. උප දෙන්න අවස්ථාව තියන්නේ. ඔත්තපනය වෙනකොට පිරෙනෝ. සාමාන්‍යයෙන් ගත්තාහම මෙ එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ ජවනය වෙනුවට තවත් ඔොත්තපනයක්ත් හටගන්න තරම් ශක්තියක් නෑේ. අර කලින්න්නම් ඔත්තපන තුනක්වත් වැඩ කලා සමහරයවැයින දෙකක් වැඩ කලා සමහරයවයි අන්තිම එකේදී ඔත්තපන දෙකක්නෙ වැඩ කළේ පරිත්තාරම්මණ වීතිවල මේකේදී කියනවා. ජවනස්ථානයේ තවත්වොත්තපනයක් ඇතිවීමට කාලයක් නෑ. ඒ අරමුණමිතා දුරවල බැවින්. පංචත්වාරා වජ්‍යනාදී වීති සිද්ධ උපදින්නේ. ඒ අරමුණ ගැටීමෙන් වන්නේ බවාංග සෙලවීම පමණයි. පංචදවාරය චක්කු විஞ්ඥාන, සම්පඩිච්චන සන්තීරණ ඔය වගේ තැන් වලට වත් යන්න යන්න විදිහක් නෑ. එච්චර දීනවනම් ොත්තපනයකුක් ගිහිලතමයි. අවසන් වෙන්නේ. එහෙම වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ බවංග චලනය විතරක් සිද්ධ වෙලා. අතිපරිත්තාරම්මන වීතිහයක් ඒ විදියට පහළ වෙනෝ. ඒ වීතිහාත් සාමාන්‍යෙන් වෙනසකුත්තිේ නො එහෙම පහළවෙන වීතියෝලක් හිතේ වෙනසකුත්තේ නො. සමහරවෙලාවට පින්වතුන රෝපයක් ඉපදිලා. රෝපයක් ඉපදුනාට පස්සේ. දැන් අපිට රෝපයක් කිව්වාම මේ රූප විතරන්නේ මේ සද්‍යත්තේ මයි. මතකදයාගන්න ඕන හිතන්ඩ ඕන මේ රූපයක් කිව ගමන් සද්ධරූපය ගන්දරූපය රසරූපය ඉස්පරස රූපය මේ උක්කොම ඔලුවට එෙන්දෝන දැනම් එල්යක් වෙන වර්ණයක් විතරන්නමේ. එදවට මේ රූපයක් ඉපදිච්ච වෙලාවේ සද්ධය හරි ඉපදිච්ච වෙලාවේ සාමාන්‍යෙන් උදාහරණයක් වසෙන් අපි නිකං ගණ ස්ඥාවෙන් කතා කරමුක මේ කියන චිත්තවීති වලින් අපට කතා කරන්න බෑනෙ ඒකට උපමාවකුදු කිය ොහැක කිය ගාටන මා්‍ය එක පාරට වෙඩි සද්ධයක් ඇහෙනෝ. දැ වැඩි සද්ධයක් ඇැහෙනෝ. ඒ දැන් අපි අපට ඒක ආපව්වාහන්න පුළුවන්ද වෙඩි තියන්න කියන්න ඕන ඒක නිසා ඒක අතීතයිනි හැබ ඒ අරමුණු කරගෙන නැවත්ත නැවත සිත් පහල වෙනවා අපි ඒ සාමාන්‍ය ස්වභාවයන්නේ ඒකේ දී සමහර වෙලාවට වැඩි සද් ඇහන කොටම අයෝගලික පාරටම අපට ඒ මොහොතෙම ෂණකෝම අකමැතිකවක්නේ සාමාන්‍යයෙන් එබුදු වරමුණකදී. අති මහන්තාරම්මන චිත්තවීතියක් වැඩගන්නමැකි වෙලාවක්කීමකු. කෙල්ලිම්ම වැඩි සද්දයට නං අකමැති ගැටීමම යෙන්නේ. දෝමනස්ස සහගත පටික සම්පයුත්ත අසංකාරකසිත් හතක් වැඩගල්ලයි අරවිදියට තදාළම්මන දෙකුත් වැඩ කරලාවසන් වනවා. දැන් සාමාන්‍යෙන් ගත්තොත් මේ වගේ වෙලාවක. සද්්‍යය ඇහන අපේ නින්ද තද වැඩි. අපේ නිද තද වැඩි. සද්්‍යයකෝ ගොඩාත් ඈත. අපිට ඕන තරන් ඒවගේ වැඩිතියන සද්දැහෙන්න්න පුළුවන් මේ වෙලාව. එකෝ පාර යන විශේෂ විශේෂ සද්ධැහෙන්න්න පුළුවන්. අපිට හිතට වදින්නෑ ඔය එකක්කත්. අපි සියුම් විදිහටකං යොමු කරලා වූමනාවෙන් මැහකූත් එකෝ මහන්තාරම්මණ කරන්නත් පුළුවන් වර්තමාන සද්ධය. හැබැයි ඒ වනාට මේ සද්ධය ඇහුනේ නෑ ඇහුනේ නැවනවගේ යන්තන් ඇහුුණ ජන්තන් එක පාරට ගැස්සලා ගියා ඇහුුණ ෑ ගැස්සුනා විතරයි අවද වනා විතරයි ඇහුන් නෑ ඇහීමක් වෙන්න විදික් නෑ සෝත දැ මේ වීතිී තියනවද සෝත විඤ්ඥානය කිය චක්කු වෙන්න චයන්න නෑ සොයන්න නෑනෙන කෙලින්ම නයන්න විතරයි තියන්නේ නයන්න කියන්නේමකදද? බවන්ග චලන බවන්ග චලන ඒක කියන්නේ මේ හෙලවුනා විතරයි එකන ගැස්ුනා විතරයි. දැන් ඔ නින් දෙද ගැස්වුණ වගේ වැඩා ඒකම තමයි මේ. ඒකම තමයි අපේ ජීවිතයේ දිනිදා ජීවිතේදී මේ මොහොතෙත් තෝක සිද්ධ වෙන ඕන තරා. පරිත්තාරම්මණ වීති මේ මොහොත කොච්චර වැඩකන්න ඇද්ද. ඒ මේ මොහොතේ සිදුවෙෙන ක්‍රියාවලියමේ එතගොටඔන්න පරිත්තාරම්මන වීතියකදී. ඕන තරම්ම ගැස්සි ගැස්ස මනස අ ආපහෝ අරමුණට දාගන්න නැතුව නින්දට යනවේති ඕන තරම් කෝටිවාරයක් එඹ දූ ගිල්ල තමයි අපට අහුවෙන ප්‍රකට දේවල් විතරක් කල්ලගෙන දැඟලන්නේ. එතකොට දැන්ගන්න චිත්තක්ෂන දැන් දෙවැනිිය වීතිය බලන්න ඒකේ. නමයයි එකොලහක් නේ එකොළහක් ගියට ප්‍රචරක දහයම් මේ එක කොළහක් ඉට පස ඉතිරිටික ඒ විදියට වැඩි වෙනෝ. දොලහයි. ඊළඟට දහත් වනයි. ඊළඟට දාහත්තරයි. ඒළඟට පහලොවයි දාසය හොමනේ එතකට මේ විදියට ගත්තහම පහලොවක් දක්වාම බානින්ද ගිහිල්ලා. එක පාරටම ඒකඒ සදදය නෑහීගෙන යන කාலை අපි අවවෙලා අවදිවීගෙන ඇවිල්ලා එහෙම්මාපව එහෙම්මනින්ද ஏෑමකට පත්වනා. அන්න ඒ දාසේවෙනි අවස්ථාවේදී ඇතිවෙච්ච செලවීම ඒ දෙපාරක් විතර සලවෙලා තමයි ඒවිදියට. අத்தන දාහතරවැෙන එකந்தල පහලව දාසය. කියන දෙපාරක් විතර ඒ විදියට ඒවා බවங்க චලන ඒ විදියට වැඩ කරනවා. ඊට උඩින් එක හතර වෙනියෙ තේමයි. තුගනියග තதேමයි. න සලව දෙපාරක් විතර. හැමකම දෙපාර දෙපාර ඔය විදියට වැඩ කරල තමයි செලவும் කෑම් විතරයි. පවங்கச் சலන්න උපච්ச்சේද වෙන්නේ. බවන්ගේ නැගී සිටින්නේ නෑ එකනි අවදිවීමකට පත්වෙන්නම නැති තත්වෙන් වීති හයක් වැඩ කරලා අවසං වෙනෝ ආන්නේ ඇති ඒ වැඩක් නැතිීති ඒවයින් සාමාන්‍යෙන් කුසල්ල කුසල් සිද්ධ වෙන්නේ නෑ. එ දුරුවල වීති. එති එක නිසා සෝතත්්වාර වීතියාදී එපද චිත්තක්ෂණයක් ගතවෝ සද්ධාරම්මණය සෝත ප්‍රසාධාර කිව්ව විදිටම ඒ විදියට ගැටීමෙන් අතිමහන්තාරම්මන වීති ඇති වෙනෝ. තක්ෂුද්ධවාරවීති අතිමහන්තාරම්මනවීතියට වඩා එහි ඇති වෙනස මොකද්ද කියලා අහනෝ. චක්කු විඤ්ඥානය ඇතිවුණු තැන සෝත විඤ්ඥානය ඇතිවීම පමණයියූයිකට එකතු කරන්න වෙන්නේ. තෙරනාාද. ගානවිං් ඒ විදිට ජව්වාවි ්්‍යානෙත ය චිත්තවීතයේදී ඒ දවාරයට අනුව නම්ටිකදා ගැනීම විතරයි තියන්නේ. මෙන්න මේ මාර්ගය තමයි හිතේ ස්වභාවය. ඇහැකණනාසය දිවසරීරයෙන් ගන්න අරමුණු විතරක් ගන්න ක්‍රමටික තමයි මේ තියෙන්නේ. චක්කුද්දවාරික මහන්තාරම්මන වීති ගත්තොත්. ජවන්සිත් තියන්නේ පනස්සකද. නස්ෙකම්ම ඉන්න ඕනන නැද්ද ඇයිති මොනවිදිකින් අරමුණු වෙයිද කියලා අපට කියන්න පුළුවන්ද. සෝතත්දවාරික ගානදවාරික ජවවාදවාරික ඔය විදියට අපට කතා කරන්න ඒ විසේසය මෙතන කියන්නේ කාමාාවචරණ ර ධර්මා රූපාවචර අදහළ නෑනේ කාමාව්චර කාමජවන් විසි නමං. අනිවාරයෙන්ම එකකින් තමයි අනි විසි නමයක්ම ඔය විදියට පහල වෙන. ඉතින් බාන මේ හිතේ ස්වභාවය මේක බෙදලා අපි එකෙන් එක එකෙන්න එක වෙෙන් කරලා හිතට පමණවා ගත්තෝත් තමන්ට ලොකු අවබෝධයක් ඇති වෙනෝ. සෝතත්දවාරික ගානත්දවාරික ජිවාදුවය. ඉතින් බුදු නුවන මේ ඔක්කොම බුදුනුවන බුදුපියාණන් වහන්සේගේ මේ නුවන. කොච්චරනම් ප්‍රඥාවදද. මේව නැන්නම් කොහේ තේරුන් කරගන්නද.ති මේ බුදුකිනිකුට හැරෙන්නම සිතේ විභාගය වනකාටවත් කියන්න පුළුවන්ද. එද මේවා මනාකොට පෙන්නුන් කලදනෝ. ආචාරයන් වහන්සිල මේක අපිට පහසු වෙෙන් ඉගෙන ගන්න පහසු වෙන්න මෙන්න මේ වගේ වීති වැල් දක්වලතිීනෝ පහසු වෙන්න අදාරන්න. මොක දෙන්න එන්නවා, අපපට උගන්නන්න ඕන ක්‍රමටික මීට වඩා සරල වෙන්නේ පාය. මොක දහේතුව වෙන්න එන්නම මන්ද ප්‍රඥෝ තමයි වැඩිවෙන්නේ. තීක්ෂණ ප්‍රාඥෝ අඩයිනි. තීක්ෂණ ප්‍රාඥන්ට මෙහෙමෝන වෙන්නේ නෑ මේ වීති සටහම් පෙන්න්නඩෝ නෑ එකක් කියනකොට දස්සාකාරයකින් වැටහිල ඉවරයි. දැන් මේ ගුරුවරු ඉන්නවනි. මේ ළමයින් උගන්නන්න පහසු ක්‍රම. ඒක විදියට හදාගන්නෝ වගේ හැබැයි එකමදේ උගන්නන්නේ. පරණගුරුවරු ොච්චර කියල දෙන්න වෑයන් කළේ නෑ හැබැයි අලුජගුරුවරු ගත්තාම දැ චක්කරය වුනත් කටපානන් කරන අලුච ක්‍රමතිනෝ. නැද්ද ඒවගේ ක්‍රමති නොවන එතකොට ගත්තාහම ඉස්සරෙහෙම නෑ. කරන ක්‍රමයේීමයි ඔයිඉතින් අමාරුවෙන් කොහමහරි කර අල්ලගන්න එකන අල්ලගන්නවා. එදොට කොහොමාරි ඒවගේ වැඩත්තමයි මේක. දැන් ඔන්න කියනවා අභිධර්ම හරි සූතරපිටග හරි. ඔයි චිත්තවීති දක්වලතියන්නේ කොහේද. දැන් එකකිනට මාර ප්‍රශ්මතියන්නේ. චිත්තවීති දක්වලතියන්නේ කොහේද. දැන් බුදුරයන් වහන්සි චිත්තවීති කියල මේවාගේ තිත්තුනද්දාලා. ෙන්වුව නෑගනගෙන මේ කියන්නේ. දැන් බවන්ග බවංග චලන බවංගු පච්චේ ද පංචත්දවාර වජන මේවා පෙන්වුවි නෑ කියලන කියන්නෙමේ. දැන් මේක පෙන්නන්න පෙන්නලදන්නේ අටු ආචාරන් වහන්සේලා ආචාරයන් වහන්සේලා අිධර්මයගන ගත්තුත්තම පෙන්න්න නෝක සරල්ල කරලා මේකට කියල දෙන්න පහසු වෙන්න. දැ මේක බදුරන්සි කෙලිම්ම දේශනාගන චක්කු විඤ්ඥාන ගැන සම්පඩිච්චන ගැන සන්තීරන ගැන මේ වගේ සිත් පෙලක් ගැන මේ ධම්ම සංගනී විභංග ධාතු කතා පුද්ගල ප්ඥති කතාවත්තුයි යමක පට්ටානාදී ප්‍රකරනවල තිීන කොටස්. මනාකොට පෙන්නුම් කරනවා. එතකොට ක්‍රියාසිත් ආදී වසිෙන් පෙන්නුම් කරන. ක්‍රියා සිතක් කියන්නේ මොකදද කියලා හඳුන්නන්න අටවැචාරෙන් වහන්සේ ඒක හඳුන්න නො. එදට ක්‍රියාසි කොයි වගේ වෙලාවකද ඇතිවෙන්නේ. බුදුරන්ේ ක්‍රියාසිතත් දේශනා කරලදේනවා. ඔය මොකදද මේ ක්‍රියාසිත කොහේද ඇතිවෙන්නේ. කියල පෙන්නුම් ගන්න. දැන් ක්‍රියාසිත චිත්තවීතියකදී වැටන විදි සාමාන්‍යින් අපි දන්නවා පංචදදවාරා වජ්්‍යනය කියන්නේ ක්‍රියාසිතක් චිත්තවීතියක. ත්ත පනය කියන්නේ ක්‍රියාසි තච්චිත්තවීතියක මේ වගේ අපි ඒ තැනුද්දන්නවද. ආන්න ඒ කාරණා උඩ තමයි මෙන්න අපි ඉගෙනගන්න ඕනේ මේවා ඌ අබිධර්මය බුද්ධ දේශනාවක් නොවයි කියලා කියන්නේකොඳ මෙච්චර ගැඹපුරු දහමක් ඇත්තට මේ තතාගත බුදුනුවනට ඒවගේ අපහාස කරන්නේ එතකොට මේ වගේ හිතක් අපට මෙච්චර වැටහීමකට පත්වෙනව නං මේ ධර්මය අපි ජීවිතයට තේරුන් ගන්න මේ ලෝකෙ මොන්නම විසේසක්නයකුට වචක කියන්න බැරි උතුන්දහමක් ඒ බුදුපියාණන් වහන්සේ වදාරලති නෝ. දැන් ඔන්න මහා මංගල සූතරය ගත්තුත්. මේ ඔක්කොම ඥාන නිකන්නේ කරණීමද සූතරය ගත්තොත්. උදාරණයක් ගත්තොත් අසේවනාච බාලානං බුද්ධ ඥානා. පditිතාානන්චසේවන බුද්ධ ඥානං පූජච පූජන ඥානං බුද්ධ ඥානන් ඒගේ ස්ෝමන සසාගත ඥාන සපයුත අසංකාරික ඥානං බුද්ධ ඥාන මේසිත එ පිළිබඳ එකින් එකට මේ හැමිකම්ම බද්ක් ඥාන බුදුර ජානන් වන්ස තුකල් දන්නා බුදු ානන් වහන්සේගේ බුද්දු නුවෙනින් නික්මුණු සදහං අමාවයි. ඉතිං අද මේ උතුන් පින්කමේදායකත්වය දරන්නේ අභිධර්ම දේශනාව හදාාරණ සිසුවියන් පිරිසක් විසින්. රාජගිරයේ පදිංචි මල්ලිකා වෙේල්ගම මහත්මියේගිමිය පරළොවගිය දෙමාපියන් දෙදෙනාවන W.P පෙරේරාපයාානන්ට එත්් කරුණාවතිී මෑනියන්ට නීල් ගලහර් සාමිපුරුෂයාටත් විමල් වෙල්ගම සහ සරත්වෙල්ගමයන. සොහොයුරන් දෙදෙන ඇතුළු මිය පරළුවගිය සියලු ඥාතීන්ටත් මේේපින්ං අත්තේවා අනුමෝදං වේවා කියන පොයානුමෝදනවිින් කරන්න ඉතිංඒ මියගියපු මෞදමවපියං සාමි පුරෂයානං සහෝදරයන් ඇතුළු සියලු මියගිය ඇත්තෝ මේේපින්ං අනුමෝදං වෙත්වා සැපවත්තෙත්වා අජරාමරාමානිවන්දකිත්වා. ඒවගේම හැම දෙනා නමිම්මීගියෙන් ඥාතීහු හිතයි සීහු මේ පින් අනුමෝදං වෙත්වා සැපවත්වෙත්වා අජරාමරාමාණවන්දකිත්වා. සියලු දෙවියෝ මේේ පින් අනුමෝදංවිත්වා දෙවරැකවරණය ආරක්ෂවා සිරවාදෙන් නිරන්තරයෙන්ම සලසාධත්වා අමානිවන්දකිත්වා. මේ පිංවත් හැම දෙනාම අති පූජනීය උඩුදුම්බර තාශ්‍යපසාමිපාදයන් වහන්සේ. ජෛරූපවාහිනී කාරය මණ්ඩලේ හැමෝමත් ලක්වැසි ලෝවැසි සියලු ධර්මස්ත්‍රවනය කරන ජනතාවත් හැම දෙනාමත් ඒ කාන්තෙෙන්ම නිදුක්වේවා නීරෝගිවේවා සුවපත්වේවා ආයුසිං වරණයෙන් සැපින් බලියෙන් ප්‍රඥාවෙන් දියුණුවේවා චිින්තාමානිික රත්නයක් බද්‍ර ගටයක් කල්පරුක්ෂයක් මෙන් හිතුව පැතූ සම්පන්මුදුන් පත්වේවා මෙලවජයගෙන පරලොවජයගෙන සසර ජයගෙන. delante Harem paanteබදු pas බුදු ma වසලා සැන වදා අමානි වනස්සබෝධ වේවා ක සට්ට ceබම්මට්ටා දේවානග මහිදදqa punyaන් tangan umudhiwa ci rakan tusa senang cirang rakanද sean cirang rakan කන්තුුමම් පරන්ති හොඳයි වන්දනා කරගන්න සිර්වාද ලබාගන්න අභිවාදනසිීලිස නිච්චං උද්ධාප්‍රචයිනෝ චත්තාරු දම්මා වඩ්ඩන්තියායුවන්න්නු සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පති සග සම්පත්තිමිවෙච්චේ අතු නි්බාන සම්පති එමිනාත සමිජතු සාතුූසාතුූසාතුූ. අත දවසේදීත් මෙවතුම් සදහම් දේශනා පැවැැත්තුූ. ත්‍රිපිට කාචාර්ය වෙනය විශාරද ඕපාත සමිත විහාරේනාක ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අද දවසේදී යතුම් සදහම් දේශනාව ඔබ වෙතට සමීප කරටට සැද හැති විකාශන දායකත්ව ගැෙන කටයුතු කළේ අභිධර්ම දේශනාව හදාරණ සිසුවියන් පිරිසක් විසින් එස සු පින්වත් පිරිසගේ අරමුණ බවට පත් වූයේ රාජිගරියයේ පදිංචි මල්ලිකා වෙල්ගම මහත්මියගේ මිය පරලෝගිය දෙමාපියන් දෙදනාට පින් පැමිණවීම ඒ ඇතුළ කොටත් සියලුම මිය ගිය ඥාතීන්ට පින් පැමිණවීම විසේ ෙට අ දසේද උතුම් අ ිධර්ම දේශනා ශ්‍රවණය කළ ඔබ සියලු දෙෙනත් එතුමියන්ලා විසින් ප්‍රාර්ථනා කරන්නවූ අරමුණු එලසින්ම ප්‍රාර්ථනා සපලවේවා යන ප්‍රාර්ථනාව පෙර දැරිකර ගනිමින් අද දවසට නීීමිත සදහම් දේශනාවයි අප මෙලෙසින් නිමාවට පත්කරන්නේ. නිරන්තරයෙන් අභිධර්මය ශ්‍රවණය කරගනිමින් කුසලය වඩන්නට ඔබට ආරාධනා කරනවා. ඔබ සැමට සම්මා සම්බුදුසරණයි.